लांकनी मेलबर्न यूट्यूब चैनल के आलोक साधरे में पिलिगाना इतिंग आदम हम कथा कराने आने ऑस्ट्रेलिया वे थानी स्टूडेंट के नेक्टर याना विया दांग संबंध है इतिंग उगलाने माता कहती मागे चैनल लेकिन ऑस्ट्रेलिया वे वेटुप संबंध है वीडियोस की प्याक मंग करा इतिंग ऐनी सा मंग ही तो विया दांग पिलिबंध वात वीडियोस की प्याक इदरी पत कराने ओनी कियला इतिंग आदे दावसे मंग कथा कराने थानी एंग इन्ना स्टूडेंट के नेक्टर याना विया दांग पिलिबंध है एवा गेम तमाम थावत वीडियो एक किंग माटे दांग मेहे फुल टाइम वेड करना टीचर के नेक विधियाँ आना विया दांग ना खाता कराना बाला पुरुत्तु है ना इतिंग है ना अभी बालमु मनो आदर स्टूडेंट के नेक टे आना विया दांग किया ला इति सामान्य ओगुलो ऑस्ट्रेलिया वटे मुलीम में ना कोटे ओगुलो पालेवनी सेमेस्टर कटे गुड़ा क्वीटे कोर्स फी गेवलाई एन्ने ए वागे मो ओगुलो के सांपूना कोर्स के खाले ऐटे मा हरियाणा हेल्थ इंश्योरेंस का कारगने एन्ने इति ये निसा हेल्थ पैक्ट गने इच्छल लोकोटे वादवे नोन्ने हैं मुकुदे इतना ओगुलो फुल इंश्योरेंस का परचेस करला एन्ने निसा नमुत ओगुलांटे याना लोकोमा वियदम थमाई मिहिया वटे पासे ओगुलांगे कोर्स फी एक होया गाने कर इति एक मम इतना दी अतुलत कराने नह මොකද ඒක ඔගොල්ලෝ කරන කෝස් එක මත වෙනස් වෙන නිසා ඉතින් ඒ වියදම මම හිතනවා ඔගොල්ලෝ වෙනම කැල්කියුලේට් කරගනී කියලා ඔගොල්ලෝ ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එකේ ඒ කෝස් එකේ සෙමෙස්ටර් ෆී එක ගණන් හදලා ඉතින් ඒ වියදමට ඇරුණහම ඔයගලන්ට යන අනික් වියදම් ගැන තමයි අද මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ අනිත් වියදම් වලින් ලොකුම ඊළඟට ලොකුම වියදම තමයි ඔයාලගේ රෙන්ට් එක ඉතින් ඕස්ට්‍රේලියාවට ආපු ගමන් සාමාන්‍ය ස්ටුඩන්ට්ස්ලා එකපාරට ගෙවල් ලීස් කරලා තනි ගෙවල් පිටින් ගන්නෙ නැහැ ගොඩක් අය සාමාන්‍යයෙන් කාමරයක් තමයි රෙන්ට් එකට ගන්නෙ ඉතින් ඒක තමයි මමත් රෙකමෙන්ඩ් කරන්නේ මමත් තාම කාමරයක් රෙන්ට් එකට අරන් හිටියේ ඉතින් මම දැන් මේ විදිහට අපාර්ට්මන්ට් එක හිටියට හිතන්න එපා එහෙම තමයි ඉන්න ඕනේ එහෙම එකක් නැහැ පුළුවන් තරම් අඩු වියදමෙන් හොයාගන්න පුළුවන් රෙන්ට් එකට කාමරයක් හොයාගන්න එක තමයි හොඳම දේ ඉතින් මේකෙදිත් ඔයා තෝරන ඔයාට අවශ්‍ය සැප පහසුකම් අනුව ඕගලගේ රෙන්ට් එක වෙනස් වෙනවා උදාහරණයක් මම කියන්නම් සාමාන්‍යයෙන් දැන් මගේ කසින් මල්ලි කෙනෙක් ඉන්නවා එයා එයාගේ කාමරේ තව යාළුවෙක් එක්ක ෂෙයා කරගෙන ඒගොල්ලෝ තනි කාමරයක දෙන්නෙක් ඉන්නවා ඉතින් ඒ වගේ ඕගොල්ලෝ සිස්ටම් එකකට කැමති නම් ඕගලන්ට ගොඩාක් අඩුවෙන් රෙන්ට් එක තියෙන කාමරයක් හොයාගන්න පුළුවන් ඉතින් ඒ මල්ලිට ඇත්තටම ඩොලර් 400ක් 450ක් වගේ ප්‍රමාණයක් තමයි එයා කාමරයට ගෙවන්නේ ඒක තමයි මං හිතන්නේ ටිකක් අඩුම රේන්ජ් එක මොකද ඔයා තව කෙනෙක් එක ෂෙයා කරන නිසා ඉතින් ඔයා එහෙම වෙන කෙනෙක් එක්ක ෂෙයා කරන්න අකමැති නම් ඔයාට පුළුවන් තනියම කාමරයක් ගන්න මෙතනදිත් කරුණු දෙකක් බලපානවා සමහර ගෙවල් වල අයිතිකාරයෝ ඉන්නවා ඒගොල්ලෝ ඔයගලන්ට කාමරේ රෙන්ට් එකට දෙනකොට බිල්සුත් එකම ෆුල් ගාණක් ඔයාට කියනවා ෆික්ස්ඩ් ගාණක් ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා ඔයා වෙන වෙනම වතුර බිල් වලට කරන්ට් බිල් වලට කීය කීය හරි එහෙම දාන්න ඕනේ ඒවා අපි වෙනම ගෙවන්නම් ඔයා මෙන්න මේ ගාණ අපිට දෙන්න ඒකට එතකොට බිලුයි ඔක්කොම ඇතුළත් කියලා අන්න ඒ වගේ එකක් කර ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් තනි කෙනෙකුට 650 ඉඳන් ඉහළට වගේ තියෙනවා හැබැයි මේකේ අනිත් කොටස තමයි තව කවුරු හරි කියන්න පුළුවන් ඕගලන්ට අපි කාමරේ වාඩි ටිකක් අඩුවට දෙන්නම් හැබැයි බිල් ටික යන්නේ වෙනම බිල් මාසෙට ආපුවම අපි එක කට්ටිය බෙදාගෙන බිල් ටික මේ බෙදාගෙන එහෙම ගෙවමු කියලා. ඉතින් එතකොට මතක තියාගන්න එක එක මාසෙන් මාසෙට ඕගලන්ගේ බිල් වෙනස් වෙනවා. ඉතින් එතකොට හරි ෆික්ස්ඩ් ගාණක් නෙමෙයි ඔය රෙන්ට් එක විදිහට ගෙවන්නේ. මොකද ඔය රෙන්ට් එකට අමතරව අර බිල් වලට අතින් දාන නිසා. ඉතින් මේකෙදි මම එකක් කියනම් පෞද්ගලිකව මන්නම් හිතන්නේ ලේසිම තමයි බිලුත් ඇතුළත් රෙන්ට් එකක් තියෙන කාමරයක් ගන්න එක මොකද එතකොට අර බිල් බෙද බෙද ඕක ගාන්ට සතේට හද හද ඒ වගේ වරි වෙන්න ඕනේ නැහැ ඕගලන්ට පුළුවන් ලේසියෙම එක ගානක් මාසෙට දැම්මා රෙන්ට් එක ගෙව්වා කියලා ඉවර කරන්න ඉතින් ඕකේ නරක පැත්ත තියෙන්නේ දැන් එහෙම කරත් එහෙම කරොත් එහෙම එතකොට අපි හිතමුකෝ ඔයා ටිකක් වැඩිපුර කරන්ට් පාවිච්චි කරනවා එහෙම නැත්නම් ඔයා මොකක් හරි ලයිට් එකක් දාලා යනවා එක්කවා වැඩිපුර හීටරේ දාගෙන ඉන්නවා අන්න එහෙම වුණාම ටිකක් අර ගෙදර අයිතිකාරයට හෝ අනිත් එතන ඉන්න අයට පොඩ්ඩක් අප්සෙට් යන්න පුළුවන් ඔයා මේ එක තනි ගානක් ෆික්ස්ඩ් ගානක් ගෙවන්නේ හැබැයි ඔයා ඔහේ නාස්ති කරනවා කියලා ඉතින් ඒකේ දෙපැත්තක් තියෙනවා ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මොන විදිහේ එකක්ද ඔයගොල්ලෝ තෝරගන්නේ කියලා. ඉතින් කොහොම නමුත් දල වශයෙන් සාමාන්‍යයෙන් ඩොලර් 600ක් 700ක් 800ක් ওই වගේ රේන්ජස් වලට තියෙනවා. මේකේ තවත් බලපාන එක කාරණා තමයි කාමර ගණනකට තියෙන බාත්รูම් එක. දැන් ඔයාටම වෙන්වුණු බාත්รูම් එකක ඇටච් බාත්รูම් එකක් වගේ තියෙන කාමරයක් ගත්තොත් ඒ වගේ එකක් නම් අනිවාර්යයෙන්ම ගණන් සාමාන්‍යයෙන් ඩොලර් 900ටත් එහා යන වෙලාවල් තියෙනවා. නමුත් කාමර දෙක
තුනක් එක බාත්รูම් එකක් ෂෙයා කරන වගේ ගයක් තියෙනවා නම් එතකොට ප්‍රයිස් එක අඩුයි. ඉතින් ඔය බාත්รูම් ප්‍රශ්නේ හින්දාත් ඔයගලගේ රෙන්ට් එකේ ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලගේ කැමැත්ත අනුව තමයි. දැන් ඔයාට ආසම නැත්නම් අනිත් අයත් එක්ක බාත්รูම් ෂෙයා කරන්න. එතකොට ඔයා හොයන්නේ ටච් බාත්รูම් එකක් හරි වෙනම ඔයාටම කියලා තියෙන බාත්รูම් එකක් තියෙන තැනක්. එතකොට ඉතින් වැඩි ගාණක් ගෙවන්න වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් මම මේ අපාර්ට්මන්ට් එකට එන්න කලිනුත් මම ජොබ් එක කරන ගමන් තමයි හිටියේ. නමුත් මම ෂෙයාඩ් හවුස් එකක කාමරයක් රෙන්ට් කරගෙන හිටියා. ඉතින් එතනට මම ගෙවුවා ඩොලර් 800ක්. ඒ ඇවිල්ලා බිල් ඔක්කොම එක්ක සහ කාමර දෙකකට බාත්รูම් එකක් ෂෙයා කරන්න තමයි තිබෙන්නේ. මමයි මගේ යහා පැත්තේ කාමරේ හිටපු එක්කෙනායිත් එක්ක තමයි මට බාත්รูම් එක ෂෙයා කරන්න තිබ්බේ. ඉතින් ඒක ලොකු වරදක් නැහැ. මොකද ඒ ගෙදර බාත්รูම්ස් තුනක් තිබ්බා කාමර ගොඩකුත් එක්ක. ඉතින් එතකොට ලොකු රෂ් එකක් නැහැ. ඉතින් ඒ වුණාට බාත්รูම් එක ෂෙයා කරන්න වුණා. අනිත් එක ඒක ටිකක් මේක සිටි එකට කිට්ටු පැත්තක මම රෙන්ට් කරේ. ඉතින් ඔයගොල්ලෝ සිටි එකෙන් දුර යන්න ඔයගොල්ලන්ගේ කාමර ප්‍රයිසස් අඩු වෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ මට මෙතනදී තනි ෆික්ස්ඩ් ගාණක් කියන්න බෑ. නමුත් දල වශයෙන් අර මගේ මල්ලි කරනවා වගේ ඔයගලන්ට ඩොලර් 400ට ඉන්නත් පුළුවන් තවත් එක්කෙනෙක් එක්ක රූම් එක ෂෙයා කරගෙනම. එහෙම නැත්නම් තනි කාමරයක් ගන්නවා නම් සාමාන්‍යයෙන් 600ට 650ට 700ට ওই වගේ ගණන් වලට තියෙනවා. ඔයාලා හොයන සැප පහසුකම් එක්ක ඒ මුදල වෙනස් වෙනවා. ඉතින් දල වශයෙන් මෙතන දැන් අපි මම ඔයගලන්ට මෙහෙම පැත්තෙන් කැල්කියුලේෂන් එකක් පෙන්වන්න ඕන නිසා මම මෙතනදී දල වශයෙන් දානවා 800ක් කියලා. ඒ කියන්නේ බිල් ඔක්කොම ඇතුව. එතකොට බිල් නැති කෙනෙක්ට මීට වඩා අනිවාර්යෙන් අඩු ගාණක් යන්නේ. නමුත් බිල් වෙනම ගෙවන්න වෙනවා. ඉතින් ඒ නිසා 800ක් කියලා මම දානවා බිල් ඔක්කොම එක. බිල් කියන්නේ වතුර බිල්, කරන්ට් බිල් සහ ගෑස් බිල් කියන බිල් තුන. ඒ තුන තමයි සාමාන්‍යයෙන් ගෙදරක ඇතුළත් කරන්නේ. ඊට අමතරව ඉන්ටර්නෙට් බිලත් ගොඩක් ගෙවල් වල රෙන්ට් එකට ඇතුළත් කරලම තමයි දෙන්නේ. එතකොට වෙනම ඒවට ගෙවන්න ඕනේ නැහැ. ඉතින් රෙන්ට් එක තමයි ලොකුම බිල. ඊට පස්සේ ඔයගලන්ට යන ලොකුම වියදම තමයි ඔයාලගේ කෑම බීම වලට යන වියදම. ඉතින් මේකෙදි ඔයාලා නැවතත් ඔයාලා කන බොන විදිහ සහ ඔයගොල්ලන්ට අවශ්‍ය ලක්ෂරි කෑමද ඔයගලන්ට නිකන් බත්ුයි පොල් සම්බෝලයි පරිප්පුයි කාලා ඉන්න පුළුවන්ද? අන්න ඒ අනුවත් මෙතන ප්‍රයිස් එක පොඩ්ඩක් එහා මෙහා වෙනවා. ඉතින් දල වශයෙන් මම තනියම ඉන්න කාලේ මම වියදම් කරා ඩොලර් 100ක් සතියට මගේ කෑම බීම සඳහා. ගොඩක් ලාට මට ග්‍රොසරිස් ගන්න ඩොලර් 70ක් වගේ යනවා. ඒ වගේම ඉඳලා හිටලා පොඩ්ඩක් එළියෙන් මීල්ස් එකක් දෙකක් කෑවොත් මට 100ක් හෝ 120ක් වගේ ප්‍රමාණයෙන් කරගන්න පුළුවන්. ඉතින් මීට වඩා අඩුවෙන් ඕනනම් කරගන්න පුළුවන්. තවත් අපි පොළවල් වලට ගිහිල්ලා අඩුවෙන් බඩු අරගෙන ඒ වගේ කරන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් වද උනේ නැහැ. මම 100ක් තමයි වියදම් කරේ මම තනියම ඉන්නකොට සතියකට. ඉතින් සාමාන්‍යයෙන් සති 4ක් වගේනේ මාසෙකට තියෙන්නේ. ඉතින් එතකොට මෙතනට මම ඩොලර් 400ක් දානවා ග්‍රොසරිස් සහ කෑම වලට කියලා. ඊළඟ වියදම තමයි කාර් එකට යන වියදම. ඉතින් ඔස්ට්‍රේලියාවේ අපි මෙහි තියෙනවා රෙජෝ එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ කාර් එක රෙජිස්ටර් කරන්න ඕනේ හැම අවුරුද්දෙම ඒකට ගෙවීමක් කරන්න ඕනේ. මේකෙදී අපිට ගෙවීම ක්‍රමයකට කරන්න පුළුවන්. සම්පූර්ණ අවුරුද්දටම ගාන ගෙවන්න ඕනේ නැහැ. අපිට මාස 3න් 3ට ගෙවන විදිහට හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් 880ක් වගේ ප්‍රමාණයක් තමයි ගෙවන්න ඕනේ. ඉතින් ඒක එකපාර ගෙවන්න නැතුව මම කරේ මම තාමත් කරන්නේ මාස 3න් 3ට තමයි ගෙවන්නේ. එතකොට මාස 3කට මේක ඒගොල්ලෝ අපෙන් ඉල්ලන්නේ ඩොලර් 220ක්. මොකද කාර්තු 4ක් අවුරුද්දට තියෙන නිසා 880 දල වශයෙන් 4ෙන් බෙදලා ඩොලර් 220ක් ගෙවන්න ඕනේ මාස 3කට. ඉතින් මේ සඳහා මම කරන්නේ දැන් මම සාමාන්‍යයෙන් මාසෙට බජට් කරන නිසා මම කරන්නේ හැම මාසෙම ඩොලර් 80ක් වෙන් කරනවා මගේ රෙජෝ එකට කියලා. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකට කියලා. ඉතින් 80 ඒවා 3ක් 240යි. ඉතින් ඩොලර් 20ක් වැඩිපුරත් එක්ක එකතු වෙනවා. ඉතින් එතකොට මම මාසෙට වියදම් හදද්දි මම ඩොලර් 80ක් වෙන් කරනවා මගේ කාර් රෙජිස්ට්‍රේෂන් එකට. හැබැයි ඒක 80 80 80 3ක් එකතු වෙලා මම 220ක් මාස 3න් 3ට තමයි ගෙවීම් කරන්නේ. ඉතින් ඒක එක වියදමක් කාර් එකට අනිවාර්යෙන්ම යන.
ඉතින් ඊට අමතරව කාර් එකට අපි ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. ඉතින් මේ ඉන්ෂුරන්ස් එක ඔගොලුත් තර්ඩ් පාටි විතරක් තියෙන ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් ටිකක් අඩුවට ගන්න පුළුවන්. දැන් මම නම් පටන් ගත්තා දා ඉඳන්ම ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගත්තේ මොකද මට මගේ ඩ්‍රයිවිං ටිකක් ෂුවර් නැති නිසා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව තමයි. ඉතින් ඇත්තටම කියනවා නම් ඔස්ට්‍රේලියාවේ ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ නැහැ වාහන ඩ්‍රයිව් කරන්න. මෙහි ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. දැන් ලංකාවේ නම් තර්ඩ් පාටි එකක් හරි අඩුම තරමේ තියෙන්න ඕනේ කියලා මම හිතන්නේ නීතියක් තියෙනවා. මෙහි එහෙම නැහැ. සමහරක් අය රිස්ක් එක අරගෙන ඉන්ෂුරන්ස් නැතුව ඩ්‍රයිව් කරනවා ඉන්නවා. හැබැයි මම නම් රෙකමෙන්ඩ් කරන්නේ තර්ඩ් පාටි එකක් හරි අනිවාර්යයෙන්ම ගන්න. මොකද බැරි වෙලාවත් ඔයගොල්ලෝ ටිකක් හොඳ කාර් එකක හැප්පුවොත් එහෙම යාගේ වියදමුත් ඔයගොල්ලෝ අතින් ගෙවන්න ඕනේ. ඔයගලන්ට තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් තිබුණ නැත්තම්. ඉතින් ඒ නිසා තර්ඩ් පාටි එකක් අනිවාර්යයෙන්ම ගන්න. මම හිතන්නේ තර්ඩ් පාටි එකක් නම් සාමාන්‍යයෙන් ඩොලර් 50කට විතර වගේ ඔයගලන්ට හොයාගන්න පුළුවන්. මේකත් ආපහු ඔයාලගේ තියෙන කාර් එක සහ ඔයාලගේ ඉන්න ලොකේෂන් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. මොකද සමහර ඒරියාස් තියෙනවා මේ පැති ඒ ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් හිතනවා ඒක රිස්ක් එකක් වැඩි ටිකක් ඔය එක එක දේවල් වෙන පැත්තක් කියලා ඒගොල්ලෝ එතකොට ප්‍රීමියම් එක ඔයගලගේ වැඩි කරනවා. ඒ වගේ මොකක් කාර් එක කොහෙද පාක් කරන්නේ, කාර් එකේ අවුරුද්ද කොච්චරද, කාර් එක කොච්චර කිලෝමීටර් ගානක් දුවලා තියෙනවද, අන්න ඔය වගේ එක එක කරුණු මත ඔය ඉන්ෂුරන්ස් එකට යන වියදම වෙනස් වෙනවා. ඉතින් මට තනි ෆිගර් එකක් කියන්න බෑ. හැබැයි මම ඔයගලන්ට කියන්නේ මම ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගත්තේ කියලා. ඉතින් මගේ ෆුල් ඉන්ෂුරන්ස් එකට මම ඒ කාලේ ඉඳන් ගෙව්වේ ඩොලර් 110ක්. ඒකේ ඔක්කොම කවර්ඩ්. ඊට අමතරව මම වින්ස්ක්‍රීන් එකට තව කොටසක් දැම්ම. ඔය වගේ මම තව ටිකක් ඇඩිෂනල් ඒවත් දාලා මම ඩොලර් 110ක් තමයි ගෙව්වේ. මගේ තාමත් ගෙවන්නේ මගේ ඉන්ෂුරන්ස් එකට. ඉතින් දැන් නම් මේ අවුරුද්ද නම් චුට්ටක් වැඩි වුණා. ඉතින් මම කියන්නේ ගිය අවුරුද්දේ මම ගෙව්වේ ඩොලර් 110ක්. ඉතින් ඒකත් අනිවාර්යම කාර් එකට යන වියදමක්. ඊට අමතරව කාර් එකට යන අනිත් වියදම තමයි ඔයාලගේ පෙට්‍රල් වලට යන වියදම. ඉතින් මේ වියදම ඩිපෙන්ඩ් වෙනවා ඔයා ඔයාගේ රෙන්ට් එකට ගත්ත කාමරේ, කියන්නේ ගෙදර ඉඳන් ඔයා ජොබ්ස් වලට කොච්චර දුර ට්‍රැවල් කරනවද කියන එක අනුව. ඉතින් ඔයා ඉන්න තැනේ ඉඳන් ඔයා ජොබ්ස් වලට හරි ඔයා කැම්පස් එකට කාර් එකේ යන්න පුළුවන්. ඉතින් ඒව ඔක්කොම ළඟපාතනම් තියෙන්නේ ඔයාට ලොකු වියදමක් කියන්නේ නැහැ. නමුත් ඔයා ටිකක් දුර ට්‍රැවල් කරනවා නම් ජොබ් එකකට, ක්ලීනින් ජොබ් එකකට රෑ හැම යනවා නම් සෑහෙන දුර. එතකොට ඔයාලට පෙට්‍රල් වියදම යනවා. ඉතින් ඒ නිසා ඒක මට හරි ෆිගර් එකක් කියන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මම උදේ හවා වැඩට යන්නේ ඉස්කෝලේ මේ සාමාන්‍ය කිලෝමීටර් 12ක් වගේ දුරින් තමයි මගේ ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් ඒකට යනවා, ඔය කඩේට බඩු ටිකක් ගන්න යනවා. ඉතින් ඒ ටික කරාම මට නම් ඩොලර් 50ක විතර පෙට්‍රල් ගැහුවම සති දෙකකටම ඇති. නමුත් මම දන්නවා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට විශේෂයෙන්ම ඔයගොල්ලෝ Uber Eats වගේ කරනවා නම් ඒ වගේ ජොබ් එකක් කරනවා නම් ඔයගොල්ලන්ට තවත් පෙට්‍රල් වියදම යනවා. ඉතින් එතකොට ඇත්තටම මට හරි ෆිගර් එකක් මෙතන කියන්න බෑ කොච්චර යයිද කියලා. මම දල වශයෙන් සතියට 50ක් කියලා දානවා පෙට්‍රල් වියදම. ඔගොල්ලෝ යම් කිසි කියන්නේ ඇවරේජ් ප්‍රමාණයක දුරක් යනවා කියලා හිතලා ජොබ් එකක් කරන්න. ඉතින් මතක තියාගන්න Uber Eats, Uber delivery ඒ වගේ දේවල් කරන අයට මීට වඩා වියදම් යන්න පුළුවන් ඔගොල්ලෝ ඒ ජොබ්ස් වලට යන දුර අනුව. ඉතින් මම කියවනේ ඕගලන්ට ගොඩක් වෙලාවට රෙන්ට් එකට වතුර, ඉලෙක්ට්‍රිසිටි, ගෑස් බිල් එක කියන්න කියලා. නමුත් ඊට අමතරව ඔයාලට යන තව බිල් එකක් තමයි ඔයාලගේ ෆෝන් බිල් එක. ඉතින් මේ ෆෝන් බිල් එකත් ඔයාලට ෆෝන් එකක් තියෙනවා නම්, ඒ කියන්නේ ලංකාවෙන් එද්දී ඔයාලා සාමාන්‍ය ෆෝන් එකක් අරන් ඇවිල්ලා ඔගොල්ලෝ මෙහෙන් අලුත් ෆෝන් එකක් ගෙවීමේ ක්‍රමයට ගන්න නැතුව සිම් එක විතරක් ගත්තොත් එහෙම ඔයාලට ඩොලර් 25ටත් මෙහෙ ප්ලෑන්ස් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තම හොඳ ඩේටා ප්‍රමාණයක් එක්ක ටිකක් ෆැසිලිටීස් තියෙන ප්ලෑන් එකක් මෙහෙ සාමාන්‍යයෙන් ඩොලර් 40ක්, 35ක්, 40ක් වගේ වෙනවා. ඉතින් මීට අමතරව ගොඩක් අය හැබැයි අර මෙහෙ ෆෝන්ස් ගෙවීමේ ක්‍රමයට දෙන නිසා ගොඩක් අය ඉතින් ඇවිල්ලා ටික කාලෙකින් ෆෝන් එකකුත් ඔය ප්ලෑන් එකට ඇඩ් කරගන්නවා. ඉතින් මම ඇඩ් කරගෙන තියෙන්නේ Samsung S21 කියලා Samsung වල තියෙන අලුත්ම ෆෝන් එක. ඉතින් ඒක ඇඩ් කරන්න මට තව වැඩිපුර ගිය ඩොලර් 40ක්ද කොහෙද. ඉතින් මම මේ වෙද්දි මගේ ෆෝන් එකට ඩොලර් සම්පූර්ණ බිල මම ඩොලර් 75ක් ගෙවනවා. ඉතින් මේ 75 මගේ යන්නේ ඩොලර් 40ක් යනවා මගේ ෆෝන් එකට, ඒ වගේම ඩොලර් 35ක් යනවා මගේ කෝල්ස් වලට ප්ලෑන් එකට. ඉතින් ඒ විදිහට තමයි මේ 75 බෙදිලා තියෙන්නේ. ඉතින් මේක මතක තියාගන්න, ෆෝන් එකක් නැතුව ඔයගොල්ලෝ සිම් එක විතරක් ගන්නවා නම් ඔයගලන්ට ඩොලර් 35යි යන්නේ.
ඉතින් මම පැත්තෙන් ඔයගලන්ට වියදම් ටික දානන් දල වශයෙන් 1500ක් මං හිතන්නේ මම එකතු කරලා බැලුවහම ඉතින් 1500ක් විතර යනවා ඔයගලන්ට වියදම. ඉතින් මතක තියාගන්න මෙතන රෙන්ට් එක මම 800ක් කියලා දැම්මේ. හැබැයි අර මගේ මල්ලි කරනවා වගේ ඔයගොල්ලෝ යාළුවෙක් එක්ක ෂෙයා කරගෙන හිටියොත් මේ වියදම ඔයගලන්ට තව ඩොලර් 400කින් විතර අඩු කරගන්න පුළුවන් ඔයගොල්ලන් හොයාගන්න තැන අනුව. ඒ වගේම ඔයගොල්ලෝ කන බොන විදිහ අනුව ග්‍රොසරිස් වලට ඔයගලන්ට 100ක් නැත්නම් ඔයගොල්ලෝ ඩොලර් 50කින් කරගත්තොත් සතියට එතන තව ඩොලර් 200ක් ඉතුරු වෙනවා. ඉතින් එතකොට අර 400යි මේ එතන 200යි ඕගලන්ට එතකොට 600ක්ම මෙතන ඉතුරු වෙනවා. කොහොම ගත්තම ඕගලන්ට පේනවා ඇති මේ 1500 මම මේ කිව්වේ ටිකක් උඩරිම රේන්ජ් එකෙන්. හැබැයි කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලා ජීවත් වෙන විදිහ සකස් කරගත්තොත් එහෙම ඔය වියදම ඩොලර් 900ට විතර බස්සන්නත් පුළුවන්. ඉතින් ඒකයි මම කලින්ම කිව්වේ වීඩියෝ එක පටන් ගද්දි මට හරි ෆිගර් එකක් කියන්න බෑ මෙන්න මෙච්චරයි කියලා. මොකද ඒක ඔයාලා ජීවත් වෙන තීරණය කරන විදි අනුව වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලට හම්බෙන ජොබ්ස් අනුවත් වෙනස් වෙනවා. ඉතින් දල වශයෙන් ඩොලර් 900ක් අඩුම හැබැයි ටිකක් අමාරුයි එහෙම ජීවත් වෙන්න. මොකද කාමරයක් ෂෙයා කරගෙන අඩුවෙන් කාලා එහෙම ඉන්න ඕනේ. ඉතින් සෑහෙන ලොකු අර සිංහලෙන් කියන්නේ කට්ටක් ගන්න ඕනේ කියලා. අන්න ඒ වගේ එකක් කරන්න ඕනේ ඉතින්. ඉතින් 900ක් විතර යනවා. උපරිම ටිකක් රිලැක්ස් එකේ ටිකක් විතර ලක්ෂරි විදිහට ඉන්නවා නම් 1500කින් වගේ ඔයගලන්ට ලේසියෙන්ම මෙහෙ ජීවත් වෙන්න පුළුවන් තනි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඉතින් මං හිතනවා දැන් ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති කියලා මොන වගේ වියදමක්ද ඔයගලන්ට මෙහෙ මාසිකව යන්නේ කියලා. ඉතින් මං හිතනවා ගොඩක් දේවල් මම ඇතුළත් කරා කියලා මීට අමතරව කවුරු හරි කමෙන්ට් කරලා මෙහෙම වියදමක් තියෙනවා මෙහෙම වියදමක් තියෙනවා කියලා තව කිව්වොත් එහෙම මොකද මම ටිකක් ලියලා තිබ්බට මටත් සමහරක් ඒවා මිස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් තව තව මොනවද යන්නේ කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකත් පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න මට අමතක වෙච්ච මොන හරි මම එතන දාලා තියන්න පුළුවන්. ඉතින් මං හිතන ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් ඔය අපි හිතමුකෝ ටිකක් අපි අඩු රේන්ජ් එකේ ඩොලර් 1000ක් කියලා කියමුකෝ ඩොලර් 1000ක වියදමක් යනවා කියලා. ඉතින් ඒ එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔය ඩොලර් 1000 ඔයගලන්ට මාසෙකට යනවා වියදම. ඊට අමතරව ඔයගොල්ලෝ කෝස් ෆී එකටත් සල්ලි හොයාගන්න ඕනේ. ඉතින් මොකද ඔයගොල්ලෝ මාස 6න් 6ට සෙමෙස්ටර් ෆීස් ගෙවනවා නම් එතකොට ඔයගොල්ලෝ එතනත් සෑහෙන මුදලක් හොයාගන්න ඕනේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ඔයගලන්ට හොලිඩේස් වල ගොඩාක් වැඩ කරන්න සිද්ධ වෙයි. ඒ වගේම ABN එකකට ටිකක් වැඩි රේට් එකක් ගන්න වැඩ කරන්න සිද්ධ වෙයි. ඉතින් ඔය වගේ ජොබ්ස් හරහා ඔයගලන්ට ඔය මුදල් හොයන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ ටිකක් තනි ස්ටුඩන්ට් කෙනෙක්ට ෆීස් හොයන එක ලේසි නැහැ. දැන් ඕක ගොඩක් වෙනස් වෙනවා කපල් එකක් එනවනම්. මොකද කපල් එකක් එනකොට ඔය වියදම් වලින් ගොඩක් වෙලාවට ගොරොසරි බිල චුට්ටක් එහාට මෙහාට වෙයි. සමහරට රෙන්ට් එක ටිකක් වැඩිපුර ගෙවයි. හැබැයි ඩබල් වෙන්නේ නැහැ. කපල් එකකට තව ඩොලර් 200ක් වගේ තමයි වැඩි වෙන්නේ. මොකද එක කාමරේනේ ඉන්නේ. ඉතින් පොඩි වියදමක් තමයි වැඩි වෙන්නේ. නමුත් තව පුද්ගලයෙක් ඉන්න නිසා එයාට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් වෙනවා ඔයගොල්ලෝ මාස්ටර්ස් වෙනවා නම්. ඉතින් එතකොට ලොකු ඉන්කම් එකක් ඇඩිෂනල් ගේන්න පුළුවන් කපල් එකක් එනකොට ඩිපෙන්ඩන්ට්. ඉතින් ඒ නිසා තමයි මම නිතරම රෙකමෙන්ඩ් කරන්නේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් එක්ක එනවා නම් ලේසි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බැචලර්ස් වලට ටිකක් ඩිපෙන්ඩන්ට් කෙනෙක් එක්ක එන්න අමාරුයි. ඔයගොල්ලෝ මාස්ටර්ස් එනවා නම් අනිවාර්යයෙන්ම මැරි කරලා එන එක හොඳයි සෑහෙන්න. මොකද ඔයගලන්ට ලොකු වාසියක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒකත් පොඩ්ඩක් හිතුව ඔයගලන්ට කියන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදිහට දැන් මම අද කතා කරේ ස්ටුඩන්ට් කෙනෙක් වියදම් කරන දේවල්නේ. ඉතින් මගේ ලයිෆ් එකේ දැන් මම මෙහෙ ෆුල් ටයිම් වැඩ කරන කෙනෙක්. ඉතින් මම මගේම අපාර්ට්මන්ට් එකක් අරගෙන ඉන්නේ. ඉතින් මට යන වියදම් ගැන මේකේ පාර්ට් 2 එක අරගෙන මම තව දවසක ඔයගලත් එක්ක එකතු වෙන්නම්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒවටත් මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. අදට එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye.